පාට පක්ෂ බෙහෙද නැති ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ප්‍රවෘත්ති විශේෂාංගය ලෙස සියත ටෙලිවිෂන් ටෙලිවැකිය සුවහසක් ප්‍රේක්ෂක හදවත් සංස්පර්ශ කර අවසන්. පුවතකට එහා යමින් දැනුමින් තාර්කික චින්තනයෙන් ජනමනස පෝෂණය කරන්නටයි අපි කවදත් වෑයම් කරන්නේ. විසිරිනු අදහස් ඇති ජන සමාජයක් වෙනුවට පොදු අරමුණක් වෙනුවෙන් සුසැදී පොදු ජන විඥානයක් උදෙසා එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් සියත ටෙලිවිෂන් ටෙලිවැකිය අප කැප වී සිටිනවා. මෙරට රූපවාහිනී ප්‍රවෘත්ති විශේෂාංග අතර විප්ලවීය හැරවුම් ලක්ෂයක් සනිටුවන් කළ සියත ටෙලිවිෂන් ටෙලිවැකිය අද විජයග්‍රාහී 300 වැනි කඩයිම පසු කළා. 2022 අප්‍රේල් 27 මෙරට ටෙලිවිෂන් ප්‍රවෘත්ති එතෙක් ආ මග නව මාවතකට යොමු කළ දිනයක් වුණා. රූපවාහිනී ප්‍රවෘත්ති අටුවා වැඩසටහනක්. එසේත් නැත්නම් පුවතක යටිපෙළ හෙලි කරන විග්‍රහාත්මක ප්‍රවෘත්ති විශේෂාංගයක් ලෙසයි සියත ටෙලිවිෂන් ටෙලිවැකිය ආරම්භ වුණේ. රේටින් වාර්තාවන් බොරු කරමින් රටේ කොතනත් දැන් මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ ටෙලිවිෂන් ටෙලිවැකියයි. ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය තහවුරු කරන්නට කවදත් අප කැප වී සිටින අප ටෙලිවැකිය හරහා ඒ ප්‍රයත්නය තීව්‍ර කරන්නටයි වෑයම් කළේ. බුද්ධිමය ගවේෂණයන් තුළින් ජන මනස ප්‍රකෘතිමත් කිරීමට, නිද්‍රාශීලී තාර්කික චින්තනය අවදි කිරීමට දේශජ විඥානයක් ගොඩනැගීමටත් අපගත් ප්‍රයත්නය මේවන විට සැබෑවක්ව අවසන්. එකී මහත්මා මාධ්‍ය මෙහිවරේ අප තැබූ ප්‍රබුද්ධම මංසලකුණ සියත ටෙලිවිෂන් ටෙලිවැකිය අද විජයග්‍රාහී 300 වෙනි පියවර තැබුවා. සියත ටෙලිවැකිය අපි යලි යලිත් අගය කරන්නේ එහි තියෙන නිර්භීත සහ අවංක ප්‍රකාශන ක්‍රමවේදය නිසා. ටෙලිවැකිය අපි දකිනවා තමන්ගේ ග්‍රාහකයාවත් විචාරශීලී පුද්ගලයෙක් බවට පත් කරන්න පුරුදු පුහුණු කිරීමේ උත්සාහයක්. හොඳ නරක පෙන්වන එක මාත්‍යගේ යුතුයකම. ඒ යුතුයකම සියත ටීවී මාත්‍ය හරි ආකාරයටම පැවැත්වීගෙන යනවා. කාටවත් බයක් නැතිව ඇත්ත කියන දෙයක් තමයි සියත ටීවී ටෙලිවිෂන්. මැදිස්ත්‍ව විචාරපූර්වකව මිනිස්සුන්ට බලන් දෙන බුද්ධිමය සංවාදයක් මම දකිනවා මේක ඇතුලේ තියෙනවා කියලා. සියත ටෙලිවැකි නිවුස් සෙග්මන්ට් එක කාලීන වශයෙන් මිනිස්සුන්ට අලුත් ප්‍රවෘත්ති පිළිබඳ අදහසක් ලබා දුන්නු ආකෘතියක් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. සියතටත් ටෙලිවැකියටත් දිගු ගමනක් ප්‍රාර්ථනා කරමි. ඔබේ කාලේ පැවති අර්ගලය තුළ විවිධ උපක්‍රමශීලීව යම් විදිහකට ජනතාවට සංනිවේදනය කරන මාධ්‍ය භාවිතාවක් කරපු දණක් තමයි සියත ටෙලිවැකිය කියන ප්‍රවෘත්ති වල අඩංගු වෙච්ච වැඩසටහන. සියත ටෙලිවැකිය සමාජයේ රිදෙන්න ඕන තැන් දැනෙන්න කතා කරන ප්‍රවෘත්තියක්නේ. අන්න ඒක නිසා තමයි සුවසක් පිරිසක් මෙම ප්‍රවෘත්තියංගයට ආකර්ෂණය වෙලා තියෙන්නේ. මම ඇතුළු ටෙලිවැකියට දිගු දිවියක් ප්‍රාර්ථනා කරනවා. ටෙලිවැකියට 300ක් වෙන අද දවසේදී මම ප්‍රාර්ථනා කරනවා තව දුරටත් ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියලා. සියත ටෙලිවැකිය කියන්නේ ඇතෙන්ම රූපවාහිනී මාධ්‍ය කලාව විශේෂයෙන්ම ප්‍රවෘත්ති කලාව උඩ යටිකුරු කරපු අංගයක්. ටෙලිවැකියටද සහෘද ලාල් හේමන්ත මාවලගේගේ කශේරුකාවටද හිස නමා ආචාර කළ යුතු පැයකි අප පසු කරමින් සිටින්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අල්හප්පෙරුම. සියත ටෙලිවැකිය ඉටු කරන නිර්භීත භූමිකාව සැබවින්ම මාධ්‍ය ශාස්ත්‍රයටම ආදර්ශයකි. ඉම්තියාස් බාකීර් මාකාර්. සැබෑ මාධ්‍යවේදියෙකු සෑම විටම තම අදහස් හා චින්තනය තුළින් පවතින රජයේ විරුද්ධවාදියෙකු මෙන් පෙනී සිටින අයකු විය යුතුයි. මාගේ මේ පූර්විකාවෙන් ගම්මෙවන්නේ ලාල් මාවලගේ නම් මාධ්‍යවේදියාගේ ජීවිතයයි. ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ කතෝලික සභාව. ස්වාධීන ජනමතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සියලු අදාළ සාධක සහ විශ්ලේෂණාත්මක විග්‍රහයන් කාලෝචිත පරිදි ඉදිරිපත් කිරීම අපගේ අගය කිරීමට ලක්විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්. නිදහස් මතවාදයේ වෙනුවෙන් පෙනී සිටින ටෙලිවැකියේ 300 වෙනි සැමරුමට මගේ සුබ පැතුම්. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස. සමාජයේ පෑගෙන පීඩිත මිනිසුන් වෙනුවෙන් හඬ නගන්නටත් හඬ අවදි කරන්නටත් සමාජ අසාධාරණයන්ට විරුද්ධව ජනතාව වෙනුවෙන් හඬ නගන්නටත් සියත ටෙලිවැකිය සිය ටෙලිවැකියන් හරහා උත්සාහ. සියත ටෙලිවැකිය සිද්ධ කරන්නේ මේ රටේ අද මේ සියලු ප්‍රශ්නවලට හේතුකාරක වූ
දේශපාලන ඒ වගේම රාජ්‍ය ආයතනයන්හි පවතිනා වූ දූෂණ අක්‍රමිකතා ජනතාව වෙත දැනුවත් කිරීම සියත ටෙලිවැකිය යනු ශ්‍රී ලංකාවේ විවිධ සහ ජනතාවට අදාළ ගැටලු යථාර්ථවාදීව විශ්ලේෂණය කර එම මාතෘකාවේ හෝ තත්වයේ යථාර්ථය පැහැදිලි කරන අතර විය හැකි අවසාන ප්‍රතිඵලය හෝ ප්‍රතිවිපාක පිළිබඳ මහ ජනතාවට අවබෝධය ලබා දෙන අවංක සෙග්මන්ට් එකකි ආචාර්ය සංජේ පෙරේරා සම්පත්දායක ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පුරවැසියන්ට හඬක් වන්නට සියත ටෙලිවැකිය සතු අපේකම අශ්ව බලයක් තරමට ප්‍රබලය වෛද්‍ය ජීජි චමල් සංජීව තව තවත් ජනතාවගේ ඇස් ඇරවන්නට ටෙලිවැකියට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මිහින්තලා පුදබිමේ සිට මා ආශිර්වාද කරනවා මිහින්තලා විහාරාධිපති ආචාර්ය පූජ්‍යවලවා හැංගුණ වැවේ ධම්මරතන හිමි සියත ටෙලිවැකිය මගින් සිදු කරන විශ්ලේෂණයක් මෙරට සමාජ ප්‍රගමණයට දායක වනවා මෙන්ම ඒ නිසාම බොහෝ ජනයා සියත ප්‍රවෘත්ති විකාශය නැරඹීමටද උනන්දු වී ඇත මහාචාර්ය වසන්ත අතුකෝරල විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ අභීත පෙරලිය 300 වෙනි ටෙලිවැකියට වැඩබිමේ සුභාශිංෂණ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම් කරු ආනන්ද පාලිත දකින් දිගටම ඔබේ කාර්ය මෙලෙස කරගෙන යාමට වැඩසටහනට සම්බන්ධ සීලු දරාටම සුබ පතමි. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය. අද සියත සුන්දර ශනිදා වැඩසටහනේ සියත ටෙලිවැකියේ 300 වන සැමරුම වෙනුවෙන් ඉඩකඩ වෙන් වුණා. ආපු ගමන ලේසි නෑ ඇත්තටම බය නැද්ද? කොහොමත් මේ මුළු රටේම මිනිස්සු බයයි. රටක් අනාරක්ෂිත නම් මිනිස්සුන්ගේ ජීවිත අනාරක්ෂිත නම් ඉරට බයනක. ඒ අනාරක්ෂිත බව ඇතුලේ බය නැතිම පිරිස මාධ්‍යවේදීන් වෙන්න ඕනේ. හරිතැන ඉඳලා බය නැතුව හැමතිස්සම වැඩ කරන්න ඕනේ හයිය තියෙන්න ඕනේ මාධ්‍යවේදීන් ගාව. ඉස්සර හරි ආසයි ඩබල් පොකට් අඳින්න. පස්සේ කාලේ තීරුම් ගත්තා මාධ්‍යවේදියෙක්ගේ එක පොකට් එකක පෑන තියෙනකොට අනිත් පොකට් එකේ මරණය තියෙනවා කියලා මේ වගේ භයානක රටකදී අනාරක්ෂිත රටකදී මතක තියාගන්න ඕනේ කියලා. මම නිරන්තරයෙන්ම ලියන්න හදන්නේ හොරකම් කරන හොරු ඒක කොහේ හිටියත් මට අදාළ නැහැ. ඇමරිකාවේ ඉඳලා කතා කරපු මහාචාර්ය ප්‍රමේක් මං ජීවිතේ අඳුරන්නේ නැහැ. ඔහු කියනවා ලාල් වා ටෙලිවැකියත් එක්ක පොදු ජන විඥානයක් නිර්මාණය කරන්න ෆයිට් කරන්න. ඒක අමාරු වැඩක්. මොකද මේ රටේ තියෙන්නේ පාට පාට පක්ෂවලට ගිය ජන කැමැත්තක් තියෙන්නේ. මං හිතන් ඉන්නා 300 න් එහාට ටිකක් වෙනස් විදිහේ වට ටිකක් ලියන්නේ. තෙහෙට්ටුයි මොකද කියවන්න ඕනේ. තොරතුරු හොයා ගන්න ඕනේ. මොකද අපි අන්තිමටම නිදා ගන්න දවසක් එනවනේ. එතකොට හම්බෙන්නේ සදාකාලික නිින්දා. සදාකාලික නිින්දට ඉස්සෙල්ලත් අපි හුඟක් නිදා ගන්න වැයකුළුත් මට හිතනවා මේ වයසට අපරාධයක් කියලා. පුළුවන් තරම් ඇහැරලා ලියමු කියලා තමයි හිතාගෙන ඉන්නේ. කොහොමද මම කාටද ලියන්නේ? මම එක පැත්තකින් ඉන්නවා. ඒ උමට පක්ෂයක් තියෙනවා. මොකද මම මේ පක්ෂය වෙනුවෙන් තමයි මේ ලියන්නේ. ඒ පක්ෂය තමයි හොඳට මතක තියාගන්න. මේ රටේ හඬක් නැති, කතා කරන්න ഇടක් නැති, දහ දුක් විඳින මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා. මට මගේ පක්ෂය තියෙන්නේ එතන. කවුරු හරි කෙනෙක් මේකට විරුද්ධව කතා කරනවා නම් හොයලා බලන්න. හොඳට සැප විඳපු එක්ක හොරකම් කරපු එකේ. මම කියන්නේ මේ රට හදන්න නම් නීතිය මත පාලනය තියෙන රටක් බවට මේකපත් කරන්න ඕනේ. සිස්ටම් චේන්ජ් රටේ මිනිස්සු ඉල්ලුවේ ටෙලිවැකිය පුරාම උත්සාහ කරන්නේ එතනට විතරමයි. කවදත් අපේ ශක්තිය සත්‍ය ප්‍රිය කරන සුවහසක් ප්‍රේක්ෂක ඔබයි. මේ සියත ටෙලිවැකියේ 300 වන සැමරුම වෙනුවෙන් ජනතාව පළ කළ අදහස්. සියත ටීවී එකේ ටෙලිවැකිය මැදිහත් යනවා කියලා තේරෙනවා. අතිවිශිෂ්ට දේවාවක් ඔකටේ කරන්න. ඒ ටෙලිවැක සම්පූර්ණයෙන්ම අපි අගය කරනවා. ඇත්තටම දෙපැත්තන පක්ෂ ભેදයකින් තොරව ඒක කරනවා. ඇත්තටම හොඳයි. ටෙලිවැකිය ගැන මම ඇත්තටම සන්තෝසයි. ඇත්තටම ඒක බලන අයටත් ඊට පස්සේ ඒක තේරෙනවනේ. බය නැතුව කතා කරන්න පුළුවන් වෙනවා. ටෙලිවැකිය සුපිරි. ටෙලිවැකිය යන ඒ කතාව බොහොම සරලයි. ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ටෙලිවැකිය නියමයි. ටෙලිවැකිය අනිවාර්යයෙන්ම හොඳ සුපිරියටම දෙන එකක්. ටෙලිවැකිය වගේ වැඩසටහනක් ඉතින් තියෙන්න ඕනේ අනිවාර්යයෙන් මං හිතන්නේ. සියත ප්‍රවෘත්ති තමයි මම බලන්නේ දිනපතාම සියත ප්‍රවෘත්ති කියනවා නම් රටට ජාතියටත් ආගමටත් ආදරය කරන ටෙලිවිෂන් නාලිකාවක් තමයි සියත ටෙලිවැකියෙන් අත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ ලංකාවේ යථාර්ථය ටෙලිවැකිය හොඳ වැඩසටහන ඒක ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා නම්බර් 1 එක තමයි සියත හිතා සමහරද චැනල් වලින් හංගලානේ කියවන්නේ සමහර දේවල් මේක එහෙම නෙමෙයි තමන් දන්න දේ විස්තරාත්මකව ජනතාවට හොඳින් අවබෝධ කරලා දෙනවා ඉතාම සාර්ථක ඉතාම හොඳ එක ආණ්ඩුව අහන්න දෙන දේවල් ටෙලිවැකියෙන් එළියට දාන ඔයාලා මේ බය නැතුව කතා කරනවා ඒක තමයි වෙන්නත් ඕන සියත ටෙලිවිෂන් ටෙලිවැකියෙන් අපගේ බලාපොරොත්තුව පුරවැසියා සක්‍රිය වනු දැකීමයි රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න